කැටතියලා කියනවාකුව රයිල් ඡන්දයට එන්නේ නැහැ කියලා. කෝ දැන් මේ කට්ටිය? රයිල් වික්‍රමසිංහ ගහන ගෙහෙම කොහමද? හැබැයි මම මතක් කළ දිය යුතුයි මේ විපක්ෂ කණ්ඩායම් වලට ස්වාධීන අපේක්ෂකයෙක් හැට රයිල් වික්‍රමසිංහ මැතිතුමායි කැම්පේන් එක තාම පටන් ගත්තේ නැහැ. අපි අගෝස්තු 15 න් පස්සේ ওই කැටතියලා කියනවා කියපු හාදේන්ට මතක් කළ දිය යුතුයි අපි අපේ කැම්පේන් එක කොහොමද අපි යන්නේ කොහොමද අපි ගෙනියන්නේ කියලා. විපක්ෂයේ සිටින නායකයෝ සූට් මහන්න පටන් ගත්ත ජනාධිපති වෙලා අනින්න. හැබැයි අපිට ආරංචි දැන් ඒ සූට් එක මහින්න පොඩ්ඩක් නවත්තන්නයි කියලා. මොකද රයිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මේ කරගෙන යන ව්‍යාපාරයත් එක්කල ඉවරලා කාටවත් හිතා ගන්න බැරි ඒ වගේම දවසින් දවස ජනාධිපතිතුමත් එක්කල එක්කව වෙන පිරිස් එක්කල ඉවරලා ඒ යන ව්‍යාපාරයත් එක්කල ඉවරලා පොඩ්ඩක් ඒකට දැන් අඩිය පස්සට දීපු තබලයි තිබෙන්නේ කියලා ආරංචි හැටියට. සමගි ජන බලවේගයේ සන්ධානයක් හැදුවා. ඒ සන්ධානයේ හිටියේ කවුද? නාලක් ගොඩහේවල, ජීඑල් පීරිස් මැතුමල්ල, ඩලස් අලහපෙරුම් මැතුමල්ල. දැන් 2024 අගෝස්තු මාසේ 8 වෙනිදාට ආපහු සන්ධානයක් හදන්න යනවා සජබේ. ඉතින් මේ 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 කට්ටියම තමයි ආපහු ඒ ගොඩනම ආපහු වෙලා මේ සන්ධාන හදන්නේ. ඉතින් මේ සෑම දෙයක්ම ගත්තාම නිකන් අත්තදා බැලීම විතරයි මිනිස්සුන් නිකන් පෙන්වන්නේ. කොට්ටමාරු කිරිල්ලක් විතරයි. අපිට මේ වගේ වලට යන්න ඕනේ. රයිල් වික්‍රමසිංහ අද ඉන්නවා නම් මේ ස්ථාවරේ රයිල් වික්‍රමසිංහ එක්කලා මේ ගමන ගිහිල්ල ඉවරලා එතුමන්ම ආපහු ජනාධිපති පුටුවේ වාඩි කරනවා මිසක් අපිට වෙන විකල්පයක් නැත. මේ රටේ ප්‍රධාන විපක්ෂයේ සමග ජන බලවේගය ලබන 8 වෙනිදා ඔවුන්ගේ සන්ධානයේ පිහිටවනවා. මෙය නැවතත් මේ රටේ ජනතාව මුලාවට පත් කරන තවත් කතාවක්. මේකත් එක තිර පිටපතක්. මාලිමාවේ සීනුව ඇතුලේ අගමැති අපේක්ෂකයාගෙන සෑහෙන තත්ත්වය උණුසුම් වෙලා තියෙනවා. එතකොට එන්නේ NPP එක හදනවා මේ රටට ගැලපෙන නූතන සමාජයත් එක්ක ගැලපෙන අගමැති අපේක්ෂකෙක් එළියට දාන්න. ඒ වගේම තමයි සීනුව ඇතුලේ මේකේ දඟලන එක විවිධ කණ්ඩායම් අර ගෝත්‍රික මානසිකත්වයේ සිටින පිරිස් ටිල්වින් සිල්වලා වගේ කට්ටිය මේ රටේ අගමැති ධූරයට පත් කරා. එතකොට අපි අහන්න කැමති මේ රටේ ජනතාවගෙන් අර එදා ඉඳන්ම වයසට නොයන ටිල්වින් සිල්වද ඔබ අගමැති කරන්න හදන්නේ? එතකොට එහෙම කෙනෙක් අගමැති කරන්නද ඔබ අනුර කුමාර දිසානායකට වෙනසක් වෙනුවෙන් ඡන්දෙ දෙන්නේ?